ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවයි ඇෆ්ගනිස්තානයයි අතර තිබුණු තරගයේ අවසන් වුණේ ලකුණු සම වේලා. මේ තරගයේ ආරම්භයේ ඉඳන්ම හොඳ සටනක් දෙන්න ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. මේ සටනට පෙරමුණ ගත්ත ඇෆ්ගනිස්තාන ආරම්භක ප්‍රතිකරු මොහොමඩ් ෂේෂාඩ්. ෂේෂාඩ් තරගයේ ශතකයක් ලබා ගන්නේ අනිත් ප්‍රතිකරු අඩු ලකුණු වලට ක්‍රීඩාගාරයට යද්දී. කුමාර ෂේෂාඩ් දාපු පදනම එක ඇෆ්ගනිස්තානයේ තරගයක් දෙන්න පුළුවන් මානෙට තම කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය අරගෙන ගිහින් පන්දු යැවීමෙනුත් ඉන්දියාවට හොඳ තර්ජනයක් එල්ල කරලා අවසානයේ තරගය අවසන් කරගත්තේ ලකුණු සම වුණු තරගයක් විදිහට. මේ තරගයේ මේ විදිහට ඉවර වෙද්දී තරගයේ ලෝක වාර්තාවක් පිටවන්න මොහොමඩ් ෂේෂාඩ් සමත් වුණා. ඒ තමයි එක් දින තරගයක ප්‍රතිකරුවෙක් ශතකයක් ලබාගත් අවස්ථාව කණ්ඩායමක් ලබාගෙන තිබුණු අඩුම ලකුණු වාර්තාව මේ තරගයේ අලුත් වීම. මේ තරගයේ මොහොමඩ් ෂේෂාඩ් ලකුණු 100ක් ලබා ගනිද්දී ඇෆ්ගනිස්තානයේ ලබාගෙන තිබුණේ ලකුණු 131ක් විතරයි. ඒ කියන්නේ කණ්ඩායම තනියම ෂේෂාඩ් ගොඩ දාලා තියෙන්නේ. මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ පාකිස්තානයේ ප්‍රහාරාත්මක ප්‍රතිකරු සයිඩ් අෆ්රිඩි. ඒ 2011 තිබුණු තරගයක අෆ්රිඩි ශතකයක් ලබා ගනිද්දී පාකිස්තාන කණ්ඩායමම ලබාගෙන ඉඳලා තියෙන්නේ ලකුණු 131ක් විතරයි. මේ වාර්තාවේ ඊට පස්සේ ඉන්නේ තවත් ප්‍රහාරාත්මක ප්‍රතිකරුවෙක්. ඒ තමයි ඔස්ට්‍රේලියා ප්‍රතිකරුවෙක් වන ෂේන් වොට්සන්. 2011 අවුරුද්දේම තිබුණු තරගයක වොට්සන් ශතකයක් ලබා ගනිද්දී ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබාගෙන හිටියේ ලකුණු 135ක් විතරයි. වාර්තාවේ හතරවෙනි තැන ඉන්නේ දකුණු අප්‍රිකාව නියෝජනය කළ ප්‍රහාරාත්මක ආරම්භක ප්‍රතිකරු හර්සල් ගිබ්ස්. 2007 අවුරුද්දේ ගිබ්ස් මේ දක්ෂතාවය පෙන්වන්නේ කණ්ඩායම ලකුණු 136ක් ගනිද්දී ගිබ්ස් ඒකෙන් ලකුණු 100ක් තනියම ගහලා. මේ වාර්තාවේ පස්වෙනි තැන ඉන්නේ නවසීලන්ත ආරම්භක ප්‍රතිකරු බ්‍රෙන්ඩන් මැකලම්. ඒ 2015 තිබුණු තරගයක මැකලම් මේ දක්ෂතාවය පෙන්වන්නේ නවසීලන්ත කණ්ඩායම ලකුණු 138ක් ගනිද්දී මැකලම් මෙතනින් ලකුණු 100ක් තමන්ගේ නමට ලියාගෙන. මේ විදිහේ තනියම ගහපු ඉනිම් ඔයාලටත් මතක් වෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපෙරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.